හිරවත් මිට්ටුනි අපේ රටේ බහුතරයක් දේශපාලනය සමන්ට නැති දේවල් තියෙනවා කියලා පෙන්වන්න බොහොම ආසයි බොරුවෙන් තක්කඩිකමෙන් හොරකමෙන් මැරකමෙන් තමයි තමන්ගේ දේශපාලන බලය පවත්වගෙන යන්නේ මේක ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවේ ඒ වගේම බංග්ලාදේශයේ වගේ රටවල් වලත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා මේක දියුණු ලෝකේ කරන්න බැරි ප්‍රශ්නේ තමයි ඒ රටවල් වල බහුතරයක් දෙනා දැනුවත් රාජපක්ෂලා අපේ රටේ ඉන්න මිනිසුන්ගේ අහිංසකකම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ කුප්පු කුපාඩි පාදඩ වැඩි කරගෙන යන්නේ මීට දවසකට ඉස්සෙල්ලා නාමල් රාජපක්ෂ එළියට ඇවිල්ලා නැත්නම් රාජපක්ෂ පවුලේ හොර පෙරකදෝරුව එළියට ඇවිල්ලා අමුතුම කතාවක් කියනවා. ඔහු කියනවා මාධ්‍ය කියනවා අපේ තාත්තට මෙහෙම ඔපරේෂන් එකක් කරා. ඒක පට්ටපල් බොරුවක්. මගේ තාත්තා හොඳින් ඉන්නවා. මගේ මහා මණ්ඩිගේ උපන්දිනේ දවසේ අපේ පවුලේ ඔක්කොමලා එකතු වෙලා කේක් කෑවා. ඒ වගේම අපි බොහොම සතුටෙන් හිටියා. හැබැයි පොඩි දෙයක් සිද්ධ වුණා. අපේ මම මහා එකත් එක්ක ගියාලු ඉස්පිරිතාලෙට. ගිහිල්ලා ඔපරේෂන් එකක් කරන්න හිටපු ලෙඩෙක් බලලා ගෙදර ආවලු. ඒක පටලවලු මේ මාධ්‍ය කියන්නේ. හැබැයි මේ වෙනකොට නාමල් රාජපක්ෂ තමන්ගේ රෙද්ද ගලවගෙන ඉවරයි. රන් වික්‍රමරත්න බොහොම පැහැදිලිව මාධ්‍ය ඉස්සරහා මහින්ද රාජපක්ෂගේ ඔපරේෂන් එක කරපු වෛද්‍යවරයාගේ නම එලි කරලා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් රාජපක්ෂලට කෙලවෙනකොට විශේෂම රාජපක්ෂ 50 දිනකොට කෙනෙක් සතුටු වීම අසාධාරණයි කියන කාරණේ. නැමේකට හේතුව තියෙනවා රාජපක්ෂලා එකෙක් ජීවත් වෙන්න අපි ලක්ෂයක් විතරුම් මරාගෙන කනවා අන්න ඒ නිසා තමයි මුංගේ නිලයට අනල නැත්තම් බෙල්ලෙන් අල්ලලා ප්‍රශ්න කරන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ මේටෝරිනි අපිට මේ වෙනකොට සෞඛ්‍ය ඇමතිතුමා කියන විදිහට අපේ රටට අවශ්‍ය කරන බෙහෙත් ගෙන්නන්න තරම් ආණ්ඩුවට ඩොලර් නැහැ වෛද්‍ය උපකරණ ගෙන්නන්නට තරම් ක්‍රමයක් නැහැ ඔබ දන්නවා මේ වෙනකොටත් අහස උසට බෙහෙත් වල මිල නැගලා තියෙනවා මේ සම්බන්ධයෙන් පාලන මිල පනවන්න කිව්වම සෞඛ්‍ය ඇමතිතුමා ඒක කරන්න බැහැයි කියනවා හැබැයි එහෙම කියලා ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා එහෙනම් කොහොමද මේ කාලකන්ණි හැතිකරේ මරාට ප්‍රතිකාර කරන්න UK වල ඉඳලා එහෙම නැත්තම් බ්‍රිතාන්‍යයේ ඉඳලා වෛද්‍යවරයෙක් ගෙනාවේ කියන ප්‍රශ්නේ අපට අහන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වෛද්‍යවරයාට පවුන් ගෙව්වේ කොහොමද? ඒ විතරක් නෙමෙයි වෛද්‍යවරයා ගෙනන්න වියදම් කරපු ගුවන් ඥානයට වියදම් කරේ කවුද? ඒ මරාගේ ඔපරේෂන් එක කරන්න පෞද්ගලික රෝහලට වියදම් කරේ කවුද? අද වෙනකොට මාරා බලාගෙන ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වියදම් කරන්නේ කවුද? මේ ප්‍රශ්න අපට අහන්නට සිද්ධ වෙනවා. මොකද මේ වෙනකොටත් අපේ රටේ බහුතරයක් මාධ්‍ය ආයතන ඍජුවම සහ වක්‍රව මරාට කඩේ යනවා. පෞද්ගලික කාලේ විකල්ප මාධ්‍යකාරයෝ කියාගත්ත බහුතරයක් මේ වෙනකොට එක එකට ඍජුව සහ වක්‍රව කඩේ යනවා. මේක හරි බරපතල ප්‍රශ්නයක්. බහුතරයක් ජනතාවට වෙන්නේ මොකද්ද කියන එක කොලේ වහලා මේ වෙනකොට වගකී යුතු සීලුම දෙනා කටයුතු කරමින් ඉන්න. ඒ නිසා තමයි කොන්දේසි විරහිතව මුංගේ රෙද්ද ගලවලා හෙළුව මිනිසුන්ට පෙන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. පෞද්ගලික කාලයේ පුරාම මරා උත්සාහ කරමින් හිටියා තමා මහා සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් චරිතයක් කියලා පෙන්වන්න. මොකද අපේ රටේ බහුතරයක් දේශපාලෝ ඡන්දෙ දිනා ගන්න මිනිස්සු ගොනාට අන්දලා. මරාගේ හයිය දැකලා කතර ගහපු මීහරක් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. මේක දැනගෙන තමයි රජයේ මාධ්‍ය ප්‍රකාශයට අමතරව මේ වෙනකොට මහින්දට සහ මරාට වෙනම මාධ්‍ය ප්‍රකාශකයෝ තියාගෙන අපේ සල්ලි වලින් කෝටි ගණන් සල්ලි වියදම් කරලා මුංව නඩත්තු කරන්නේ. මේ වෙනකොට ජනාධිපති මාධ්‍ය ඒකකයේ අගමැතිලගේ මාධ්‍ය ඒකක මරා හොඳින් ඉන්නවයි කියලා පෙන්වන විවිධ උත්සාහ දරමින් ඉන්නවා. පෞගේ කාලේ ඔබ දකින්නට ඇති මරා බොක්සින් ගහන වීඩියෝ නිරන්තරයෙන්ම දැම්මා. නාමල් බොක්සින් ගහන විදිහ දැම්මා. පෙන්වන්නට උත්සාහ කරේ මරා තාම කොල්ලා වගේ ඉන්නවයි කියන කාරණේ. හැබැයි අපි නිරන්තරයෙන්ම කියපු කාරණයක් තමයි මරා පහුගේ කාලේ තුරාම ජීවත්ුනේ දැඩි සෞඛ්‍ය අර්බුදයක. මරා මේ නිසා තමයි නිරන්තරයෙන්ම ඇමරිකාව වගේ රටවල් වලට ගිහිලා තමන්ගේ පිළිකාවට ප්‍රතිකාර ගත්තේ. ඒ විතරක් නෙමෙයි. ඔහු නිරන්තරයෙන්ම සිංගප්පූරුවට ගිහිලා මවුන්ට් එලිසබෙත් රෝහල හරහා ප්‍රතිකාර ගත්තා. විශේෂයෙන් මේ හැම වියදමම දැරුවේ අපි. කෙනෙකුට කියන්න පුළුවන් මරා ඒවට වියදම් කරන තමන්ගේ පවුලේ සල්ලි නැහැ නැත්තම් යාළුවන්ගේ සල්ලි කියලා. හැබැයි මේව පට්ටපල් බොරු. මරාගේම කතාවල ඉතිහාසයේ ගියොත් ඔබට හොයාගන්නට පුළුවන් මරාම කියනවා තමන් දේශපාලනයට එනකොට බැංකු ලෝන් එකක් අරගෙන තමයි ඡන්දෙ ඉල්ලුවේ කියලා. එහෙමනම් පවුගේ අවුරුදු 70 ඇතුළත ඔහු ලැබපු වැටුපත් වියදමත් අඩු කරාට පස්සේ මේ කාලකන්ටි මෙච්චර දීපලක් තියෙන කොහොමද කියන ප්‍රශ්නේ අපට අහන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙනකොටත් මරා ජීවත් කරන මේ වියදම් කරන හැම ඩොලර් එකක්ම පවුම් එකක්ම ගන්නෙ අපේ පොකට් එකට ගහලා. මිත්‍රවරුනි මේක මහා වසංගතයක් අපේ රටේ. කෙනෙක් විශ්‍රාම යා යුතු වයසදී අනිවාර්යම විශ්‍රාම යා යුතුයි. එහෙම නැතුව ඒකට සමාජයේ වන්දි ගෙවිය යුතු නැහැ. මරා අද මේ 50 දින තත්ත්වය තුල අපි මරාට පඩි ගෙවනවා. මරාට කඩේ යන මාධ්‍ය ඒකවලට අපි පඩි ගෙවනවා. මරාගේ ආරක්ෂිතයන්ට අපි පඩි ගෙවනවා. මහා අම්මණ්ඩිය ඇතුළු කොල්ලන්ට ආරක්ෂාව දෙන්න අපි පඩි ගෙවනවා. මරා විශ්‍රාම ගියා නම් අපි මේ වියදම් දැරිය යුතු නැහැ. එහෙමනම් මරාට ජනාධිපතිවරයා විදියට සාගමතිවරයා විදියට මේ සියලුම පහසුකම් භුක්ති විඳින්න පුළුවන් වෙලා ඉන්නේ මේ තනතුරේ එල්ලිලා ඉන්න කම් විතරයි.
මේක මරා විතරක් නෙමෙයි මේ රටේ සමහර තවත් කාලකණ්ණි කරගෙන ගිය කාරණය. ඔබට මතක ඇති එක කාලයක අධිකරණ ඇමතිවරයෙක් හිටියා. ඒ කාලකණ්ණිය රෝද පුටුවේ තියාගෙන අධිකරණ අමාත්‍යාංශයට මිනිහක් වගේ ගෙනල්ලා ආපහු ගෙදර අරගෙන ගියා. ඒ වගේම ඔබට මතක ඇති එක්තරා අගමැතිනියක් හිටියා. එහෙම නැත්නම් සිරිමාව බණ්ඩාරනායක මග යන පණ නැතු ඉඳිද්දි රෝද පුටුවේ තියාගෙන පාර්ලිමේන්තුවට ගෙනල්ලා ආපහු අරගෙන ගියා. මේ තනතුරු නිර්මාණය කළා තියෙන එක එකට සැප විඳින්න නෙමෙයි ජනතා වෙනුවෙන් සේවය කරන්න වැඩ කරන්න. මේ හැම වෘත්තියකටම තියෙන වගකීම. හැබැයි මේ කාලකන්නේ මේ වගේ සෞඛ්‍යතාත්වයක ඉඳිද්දි වැඩ කරන්න පුළුවන්. අපේ රජයේ සේවකයෙකුට පොඩි අමාරුවක් හැදුනත් අනිවාර්යයෙන්ම රජයේ ඒ මිනිහට සලකන්නේ තුට්ටු දෙකට දාලා බල්ලෙකුට වගේ. එහෙමනම් ඇයි මේ පුද්ගල විශ්‍රාම නොගන්වන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම බොහෝ තැන්වල පෙන්වලා දීලා තියෙනවා මේ වගේ පුද්ගලයන්ට කළ යුතු දේ මොකක්ද කියන කාරණේ. මිට්ටෝර්නි මරා මේ වෙනකොට මේ බලය එල්ලිලා ඉන්නේ ජනාධිපති අගමැති කියන වැටුප් දෙකමත් අරගෙන ඊට ලැබිලා තියෙන සියලුම පහසුකම් අරගෙන. මරාට මෙහෙම පණ ඇදෑද හරි බලය එල්ලිලා ඉන්න සිද්ධ වෙච්ච ප්‍රධාන කාරණයක් තියෙනවා. මහා මණ්ඩය ඇතුළු කොල්ල තුන්දෙනාගේ පැවැත්ම තියෙන්නේ අපේ. ඒ වගේම රාජපක්ෂ කොල්ල තුන්දෙනාම කසාද බැඳලා ඉන්න ගෑනු විතරක් නෙමෙයි, උන්ගේ දරුවෝ විතරක් නෙමෙයි, උන්ගේ හත්මුතු පරම්පරාව නඩත්තු කරන්නෙත් අපි. යම් කිසි විදියකදී මරාහෙට පණ ගියොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව කඩාවැටෙනවා. මොකද රාජපක්ෂ පවුලේ උන් බලු පොරේකට පැටලෙනවා. මේ වෙනකොට රාජපක්ෂ පණ අදිමිනුත් උත්සාහ කරමින් ඉන්නවා සාකච්ඡා කරලා තමන්ගේ පවුල ඇතුළේ කිසියම් එකඟතාවයක් ඇති කරගන්න. මොකද මරා මේ වෙනකොටත් ඉන්නේ දරුණු සෞඛ්‍ය අර්බුදයක. මරා අගමැතිකමෙන් අයින් වුණොත් මරාගේ අගමැතිකම ඉල්ලලා මේ වෙනකොටත් විශාල පිරිසක් රණ්ඩු වෙමින් ඉන්නවා. මේකේ මුලින්ම ඉන්නේ බැසිල්. මේ වෙනකොට බැසිල් අගමැතිකමට කෙළපෙරමින් ඉන්නවා. හැබැයි මේකට විරුද්ධව වැඩිම සටන් කරන කෙනා තමයි මරාගේ අඹුව. එහෙම නැත්නම් මහා මණ්ඩි. මහා මණ්ඩි මේ වෙනකොට තර්ක කරමින් ඉන්නේ තමන්ගේ ලොකු කොල්ලට නාමල්ට මේ බලය නැත්නම් අගමැතිකම දිය යුතුයි කියන කාරණේ. මිට්ටෝනි රාජපක්ෂ පවුලේ කොල්ල තුන්දෙනාම ජීවත් වෙන්නේ හොරෙන් හොරකම් බොරු තක්කඩිකම් කුපාඩිකම් කරලා. මහා කොල්ල හොරපොරක දොරුවෙක් උනීති විද්‍යාලයට ඇතුළු වෙන තැන ඉඳන් දිගින් දිගටම විභාග වංචා කළා තමයි විභාග පාස් වුණේ. ඒ වගේම දෙවනි කොල්ලට මේ වෙනකොට ආචාර උපාධියක් තියෙනවායි කියන කතාව කියනවා. හැබැයි ඒකත් හොරපාරෙන් මේ රටේ ආණ්ඩුව වලට කඩේ යන එක එක දේශපාලනඥගේ පිට ගහන මහාචාර්යවරුන්ට පින් සිද්ධ වෙන්න ගත්ත උපාධිය කියනක නැත්තම් ගෞරව උපාධියක් කියනක බහුතරයක් දන්නවා. රාජපක්ෂ පවුලේ බල්ලු බලන එකටත් මේ වෙනකොට ගණිතාංශයෙන් දීලා තියෙනවා ආචාර උපාධියක්. හැබැයි මේ සියලුම හාල් පාරව නඩත්තු කරන්නේ අපි. ඒ වගේම මුන්ට කඩේ යන්නේ උන් නඩත්තු කරන්නේත් අපි. මෙහිදී මතුවෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොටත් මරා ඉන්නේ දැඩි සෞඛ්‍ය අර්බුදයක. මරා වෙනුවෙන් වියදම් කරන හැම ඩොලරකම හැම පවුමම වියදම් කරන්නේ අපි බොහොම අමාරුයි. හැබැයි අපි රෝහලකට ගියාම අපට කියනවා උඹලට පැනඩෝල් පෙත්තක්වත් දෙන්න තරම් බෙහෙත් ඉස්පිරිතාලේ නැහැයි කියලා. හෙද කාර්ය මණ්ඩලේ නැත්තම් වෛද්‍යවරු කිසියම් පහසුකමක් කිල්ලෝම ආණ්ඩුව කියන අපට වීදම් කරන්න සල්ලි නැහැයි කියලා. හැබැයි මුන්ට මවුන්ට් එලිසබෙත් රෝහලට වීදම් කරන්න සල්ලි තියෙනවා. පෞද්ගලිකව එංගලන්තේ ඉඳලා වෛද්‍යවරු ගෙනල්ලා අපේ සල්ලි වලින් උන්ට ප්‍රතිකාර ගන්න උන්ට සල්ලි තියෙනවා. මිත්තෝරුනි මරා දිගින් දිගටම පහුගිය කාලේ ඇමරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් බෙහෙත් ගත්තේ අපේ සල්ලි වේදම් කරලා. පහුගිය කාලය තුළ ඔබ දකින්නට ඇති තිරුපති ගියාට පස්සේ මරා ඇවිද්දේ පණ ඇද බොහොම අමාරුවෙන් බිම දාගෙන ඇදගෙන වගේ තමයි කෝවිලට ගෙනිච්චේ. මේකට හේතුව තමයි මරා දරුණු විදිය විශ්වාස කරනවා නර්සශාස්ත්‍රේ. නර්සශාස්ත්‍රයේ විශ්වාස කරන නිසා මරා හිතුවේ මේ මාරාන්තික තත්වයෙන් ගැලවෙන්න නම් දෙයියන්ට රත්තරන් දීර හරි ගැලවිය යුතුයි කියන කාරණේ. තිරුපති ගිහිල්ලා මරා පූජ කරපු රත්තරන් පූජකරේ මැදමුලිනින් ගෙනිච්ච සල්ලි වලින් නෙමේ ඔබත් මමත් බොහොම අමාරුවෙන් මේ ආණ්ඩුවට ගෙටපු ඍජුසා වක්‍ර බදු වලින් හොරකම් කරපු සල්ලි. ඒ වගේම මරා ඒ රටට නැත්තම් ඉන්දියාවට අරන් ගියපු ප්‍රයිවට් ජෙට් එක ගැන අද ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව මේවට නිහඬයි. මිට්ටෝරණි අද දවසේ අපේ ගෙදර ඉපදලා ඉන්න දරුවා විතරක් නෙමේ තව පරම්පරා දහස් ගණනක් ණය කරමින් මුන් අන්තිමට උපන් රටත් අහිමි කරලා තමයි මේ කාලකණ්ණි බලය අතාරින්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂට හෙන ගහපන් කියන තරම් අපි කුරුළු නොවුනත් මහින්ද රාජපක්ෂගේ බෙල්ලෙන් අල්ලලා අපේ ජීවිතයක කරන සෙල්ලම නවත්තපන් කියන අපට අයිතියක් තියෙනවා. අනිත් කාරණේ තමයි අපි නිරන්තරයෙන්ම ඉහිපු කතාවක්. මහින්ද රාජපක්ෂ පහුගිය කාලයේ පුරාම විශාල මානසික රෝගයකින් පෙළුණා. ඔහු මේ සඳහා විදේශ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තා. මේ ඔපරේෂන් එකත් එක්කම මරාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු විදියට වැටිලායි තියෙන්නේ. මරාට ඩිප්‍රෙෂන් තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මරා මේ වෙනකොට සුයිසයිඩ් පීලිං වල නැත්තම් සියදිවි නසා ගැනීමේ තත්ත්වයකින් පසු වෙනවා කියලා තමයි
තහවුරු කරපු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොහොමදත් ජනාධිපති මාධ්‍යයකගේ මරාට අඹුඩ ගහලා එහෙම බැරි වුණොත් පොල් මුඩ ගහලා පොල් මුඩ මැදින්න් දිව දාලා හරි මේ බඩ යන තත්ත්වේ නවත්තගෙන තමන්ගේ පැවැත්ම හදා ගන්නට උත්සාහ කරනවා. මුන් පවතින දරණ හැම උත්සාහයකදීම අමාරුවේ වැටෙන්නේ අපි. මොකද මේ වෙනකොටත් ඔබ දන්නවා මේරටේ පොලිස් බාර ඇමතිවරයා පණ ඇදෑද ඉන්නවා උණරවහලේ. මේ කාලකන්‍යා නඩත්තු කරන්නත් විශාල මුදලක් මේ වෙනකොට ආණ්ඩුව ඍජුව සහ වක්‍රව වේදන් කරනවා. අපට මේ වෙනකොට රෝහලට ගියාම පැනඩෝල් පෙත්ත නැතුණාට ජීවිත ආධාර දෙන උපකරණ ඒ වගේම ඔක්සිජන් කොන්දේසිව රහිතෝ මේ කාලකණ්ඩි දෙන්න තරම් මේ ආණ්ඩුවට සල්ලි තියෙනවා. ඔබට මතක ඇටිටි හිටපු සෞඛ්‍ය ඇමතිතුමේ නැත්තම් පවිත්‍ර නෝනට දවස් 28ක් තිස්සේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර කරේ මේ ආණ්ඩුව අපේ සල්ලි වේදන් කරලා. හැබැයි ඒ ගෑණි නඩත්තු කරන්න ගිහිල්ලා අපේ රටේ දහස් ගාණක් මිනිස්සු බෙහෙත් පෙත්ත නැතුව මැරුණා. ඒ නිසා මේ කාලකණ්ණිගෙන් බෙල්ලින් අල්ලලා නවත්වන එක ඔබෙත් මගෙත් කාර්යභාරය. ඒක අපි වෙනුවෙන් නෙමේ, අපේ ගෙදර ඉන්න දරුවා වෙනුවෙන් නෙමේ, මතු උපදින පරම්පරාව වෙනුවෙන් අපි කළ යුතු වෙනවා. ඒ නිසා නාමික වශයෙන් හරි ආන්තරික ව්‍යවස්ථාව ඉතිවිරලා තියෙන අපේ පරමාධිපත්‍ය පාවිච්චි කරලා මින් ඉදිරියටවත් කයිවාරු නොගහන, අපේ ජීවිත සමග සෙල්ලම් නොකරන, හොරකම් නොකරන, මැරකම් නොකරන, ප්‍රතිපත්තිමය ගරුක දේශපාලනයක් කරන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටියම්. මිත්‍රනි, අර්ගන්ස ජයග්‍රහණය ක්‍රමතිබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.